මේ ආනමඩුව නවගත්තේගම රළපනාව ගම්මානය. අපි අහලා තිබුණු රළු පොළව අද පේන්නේ නැහැ. ඒ පොළවට වතුර වැටිලා ගස් කොළන් කොළපාටින් හැඩවෙලා. අපි වතුර නොදැම්මට හැදින ගස් ස්වභාව ධර්මයෙන් මැරෙන්න ඉඩ තියන්නේ නැහැ. හැබැයි හැදින ගහකට අමුතුවෙන් තව වතුර ටිකක් වැටෙනවා කියන්නේ ඒ ගහ තව තවත් හොඳට වැඩෙනවා. අයිබන්, ඉතින් මේ අනරයි මොකද වෙන්නේ? විශේෂ වැඩක් තමයි වෙන්නේ. ඇත්තටම අපි හැමදාම ජෝක් කරන්න වීඩියෝස් එකේ කියව කරන්න තමයි මේ වගේ වීඩියෝ එකක් හදන්නේ. යන එන ගමන් අපි කතා කරන්නේ. නමුත් අද මේ පොඩ්ඩක් කතා කරන්න හිතුනේ අපි යන්නේ ටිකක් විශේෂ වැඩකට, වැඩගත් වැඩකට. ඩිජිටල් කියලා අමුතු ලෝකයක් ඇතුලේ හිරවෙච්ච අපි ඒ ලෝකෙන් එළියට ආවේ ඒ සුන්දරත්වය විඳින්න. හැබැයි මේ ඇහැට පේන සුන්දරත්වය ඇතුලේ හැංගුණු අඳුරු සෙවණැල්ලක් තියෙන බව අපිට නොහැඟුණා වගේ. මේ මල් කැකුළු හිරිකඩ පිපෙන පින්න කපාගෙන පියනගන්නේ ඔවුන්ගේ පාසල වෙත. ඒ රළපනාව කණිටු විදුහල. අද එයාලා මේ අවුරුද්දේ ඉස්කෝලේන අන්තිම දවස. අවුරුද්දක් පුරාවට ඉගෙනගත්ත පන්තියේ ඉන්න අන්තිම දවස. හැබැයි අද දවස එයාලා ඒ පන්තිය ඇතුලේ ගත කරන්න කිසිම කැමැත්තක් නැති පාටයි. මොකද අද එයාලගේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගය. ඒ වගේම අවුරුද්ද පුරාවට දක්වපු දස්කම් වලට තෑගි ලැබෙන දවස. හැමෝම කූඹි රැලක් වගේ කඩිසර කමෙන් සූදානම් වෙනවා. ඉතින් ඒ ලස්සන දවස තවත් ලස්සන කරන්න තෑගිත් අරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමත් එක්ක අපිත් ආවා මේ මල් කැකුළු බලලයන්. සැපට හැදුනේ නැති වුණාට, මහලොකු පහසුකම් නැති වුණාට මේ මල් කැකුළු සතු දහසක් දස්කම් වලින් නම් කිසිම අඩුවක් පේන්නේ නැහැ. පහුගිය වසර කිහිපය පුරාවට සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල එයට හොඳම නිදසුන් සපයනවා. අධ්‍යාපනික වශයෙන් විතරක් නෙවෙයි, කලාව අතිනුත් මේ පොඩ්ඩු ඉන්නේ ඉහළ තැනක. ඒ ඔවුන්ගේ දක්ෂතා උපමට්ටම් කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ තමන්ගේ දරුවන්ටත් වඩා තමන්ගේ යැයි සිතන දරුවන් වෙනුවෙන් කැපවන මේ පාසලේ ගුරු දෙමාපියවරුන්ටයි. විශේෂ දක්ෂතා තියෙන දරුවෝ පිරිසක් මේ පාසලේ ඉන්න, විශේෂයෙන් වොලිබෝල් ක්‍රීඩාවට. නමුත් මඟ පෙන්වන්න නිසි ගුරුවරයෙක් නොමැතිකමක් තියෙනවා මේ වෙනකොට පාසල තුළ. ගුරුවරු ගත්තාම ගොඩක් ඈතින් එන ගුරුවරු ඉන්නේ. සමහර ගුරුවරු ගුරු නේවාසිකාගාරේ රැඳිලා ඉන්නේ, දිවාරෑ වැඩ කරනවා, තමන්ගේ වෙහෙස බලන්නේ. ඇත්තට මේ ගුරුවරු ගැන ගොඩාක් සතුටින් මම ඉන්නේ. පුස්තකාලේ කොනක තියෙන පරිගණකය ඈත ඉඳලා දැකපු මේ පුංචි දරුවන්ට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් පරිගණක ඒකකයක්ම අද දවසේ තෑගි කළා. තාක්ෂණයත් එක්ක මේ දරුවන්ට හෙට දවසට පියනගන්න මේ පරිගණක ඒකකය මහඟු පිටුවහලක් වෙනු ඇති. ඒ විතරක් නෙවේ, රළු පොළව දූවිලි හුළඟ හුරු මේ දරුවන්ගේ සෞඛ්‍ය ගැන හිතලා පන්ති මට්ටමින් ප්‍රථමාධාර ඒකක සහ ඔවුන්ගේ පුස්තකාලයට වටිනා පොත්පත් රැසක්ද පිරිනමන්නට
ශ්‍රී ලංකා ටෙලිකොම් අද දවසේ කටයුතු කළා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආයතනයක් විදිහට කල්පනා කරන දෙයක් තමයි හැම දරුවෙක්ටම සමාන අධ්‍යාපන අයිතිවාසිකමක් තියෙනවා කියන එක. ඉතින් ඒකත් එක්ක අපි කල්පනා කරනවා කොළඹ ඉන්න දරුවත් රට පුරා ඉන්න අනිත් දරුවත් හැම දෙනාම එක අධ්‍යාපන මට්ටමකට එන්න ඕනේ කියන. දැන් මේ මෙතන ළමයෙක් යම් මොකක් හරි කරලා තොරතුරු තාක්ෂණයේ ඔස්සේ හෝ කොහොම හරි කරලා උසස් අධ්‍යාපනයට ගිහිල්ලා යම් කිසි තැනකට ආවොත් මම හිතන්නේ ඒ ළමයා පමණයි මේ පැත්ත ගැන බලන්නේ. නැතු අපි ආපු ගම කියලා හරි මතකයක්වත් තියෙන. ඒකෝර මම හිතන්නේ අඩු ගානේ කීප දෙනෙක් ළමයි මෙතනින් අපිට මේව දායකත්වයේ මගින් රටේ යම් කිසි තැනකට ගේන්න පුළුවන් නම් ඒ ළමයි මේ පළාත ගෙනවත් අඩු ගානේ බලන්න. බොන්න වතුර ටිකක් නැහැ. එතකොට පාරේ එන්න බෑ. අලි කරදර. හරියට අලි වැටක් නැහැ මේ පැත්තේ. තිබ්බත් ඒවා ක්‍රියාත්මක වෙන්න. ඇයි එහෙම කරන්නේ? අපිත් හරි ආසයි ඉගෙන ගන්න. ඔබතුමාලා වගේ මේ රටේ ඉදිරියට යන්න, ලෝකෙ දකින්න. පහුගිය අවුරුද්දවල මේ පාසල තිබිච්ච ලොකුම අඩුපාඩුවක් තමයි මේ IT තාක්ෂණය දැනුම. ඒ කියන්නේ කම්පියුටර් අඩුපාඩුව තිබ්බා. මට ඇත්තම කතා කරන්න බෑ. කඳුළු වෙනවා. ඒ කියන්නේ අපි ඒ තරම් දුක් විඳින දෙමව්පිය පිරිසක්. අපේ මේ අහිංසක දුවා දරුවන් ඉගෙන ගන්න මේ ලබා දුන්නු මේ මහගු අවස්ථාවට ඇත්තටම වැඳලා කියන්නේ බොහොමත්ම පිං.